කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ වශයෙන් අපි මේ සමරමින් ඉන්නේ අපේ මේ පීඨය ආරම්භ කළා සීවන වසර. පසුගිය ජනවාරි මාසේ 21 වෙනිදා අපි මේ ඉතාමත්ම උත්සවශ්‍රීයෙන් සමරන ලැබුවා. එහිදී ඇත්තටම ඒ සැමරීම වසර 100ක් තුල මේ විශ්වවිද්‍යාලයේ අපේ මානව මහා ශාස්ත්‍ර පීඨයේ ගමන් මග සනිටුවන් කරන අවස්ථාවක් වුණා. එයන ඔබට පේනවා මේ අපේ මේ මානව හා සමාජ විද්‍යා ශාස්ත්‍ර පීඨය නැත්නම් මේ මේ සමාජ විද්‍යා අධ්‍යයනයන් අපේ කටයුතු වල නිරත වෙනවා 1921 වර්ෂයේ ඉඳලා. හරියටම කියතොත් මේ 1921 ජනවාරි 21 වෙනිදා තමයි මේ කටයුත්ත ආරම්භ වෙන්නේ. එදා ඉඳලා වසර 100ක් පුරාවට මේ කටයුත්ත ගමන් කළා හැලහැප්පිලි සහිතව ගමන් කළා අද මේ පවතින තත්ත්වයට මහා විශාල වෘක්ෂයක් වගේ මේ විශ්වවිද්‍යාලය අද මේ තත්ත්වයට වර්ධනය වෙලා තියෙනවා අපි පොඩ්ඩක් බැලුවොත් අර 1921 වර්ෂයේ මෙහිදී මේ මානව හා සමාජ විද්‍යා පීඨය ඒ වගේම අපේ විද්‍යා පීඨය සහ අපේ මේ පුස්තකාලය මේ තුන තමයි එකවර ආරම්භ කළේ මේ ආරම්භය සිද්ධ වෙන්නේ ඇත්තටම ඔය රජින වලව්ව එහෙම නැත්නම් අපි මේ අද දවසේ මේ කොලෙජ් හවුස් කියන අපි කියනවා විද්‍යාල මන්දිරය කියලා. අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ සියලුම මේ පරිපාලන කටයුතු සිද්ධ වෙන තැන. මෙන්න මේ ගොඩනැගිල්ල තුල තමයි මේ කටයුතු ආරම්භ වෙන්නේ. 1921 වගේ ඈත අතීතයේ. එදා ඉඳලා මේක හරි සුමුටව ගලාගෙන ගියේ නැහැ. සමහර වෙලාවට මෙහි ලොකු හැලහැප්පිලි සිද්ධ වුණා. සමහරට කොටසක් පෙරදිනියට ගෙනිච්චා. නැවත ආපහු ගෙනාවා. ඉතින් මෙවැනි හැලහැප්පිලි සහිතව තමයි මේ ගමන් මග සිද්ධ වුණේ. ඔබට පේනවා ඔබ දන්නවා ඇති සමහර විට එක්තරා අවස්ථාවකදී විශාල ළමුන් සංඛ්‍යාවක් ගන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ. මේ ළමුන් සංඛ්‍යාවට උගන්න ගන්න ඉඩ මදි වෙන නිසා අර ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එහෙම නැත්නම් අපි කියන රේස් කෝස් එකත් පාවිච්චි කරනවා. ඉතින් විවිධ හැලහැප්පිලි සහිත වුණේ. හැබැයි අද වෙනකොට මේක ලංකාවේ ජාත්‍යන්තරයේ ඉතා ප්‍රබල නමක් දිනාගත්ත විශ්වවිද්‍යාලයක්. මම කැමතියි මගේ අවධානය මේ ගෙනියන්න අපේ ශාස්ත්‍ර පීඨයට. මේ ශාස්ත්‍ර පීඨය අද ඉතා පුළුල් ලෙස පැතිරලා තියෙනවා. ළමුන් සංඛ්‍යාව ගත්තොත් ළමුන් 3000ක් විතර ඉන්නවා. ආචාර්ය මණ්ඩලය ඉතාමත්ම විදේශ රටවල් වල පුහුණුව ලැබපු ඒ වගේම දේශීය වශයෙන් උත් සමහර අය උසස් අධ්‍යාපන නියුක්ත වෙච්ච ආචාර්යවරුන් 175ක් විතර ඉන්නවා. ඒ වගේම අනද්දෙන කාර්ය මණ්ඩලය 80ක් 100ක් විතර ඉන්නවා. ඉතින් ඔබට පේනවා මේක ඉතා පුළුල් පීඨයක්. මෙහි මේ සිසුන් සංඛ්‍යාව සමහරට වෙනත් විශ්වවිද්‍යාලයකට වඩා වැඩි. මේ පීඨය වෙනත් විශ්වවිද්‍යාලයකට වඩා විශාලයි. මොකද ළමුන් සංඛ්‍යාවෙන් බලනකොට ළමුන් 3000ක්. ඒ අනුව පේනවා මේ මේක අපි මාධ්‍ය තුනෙම උගන්වනවා. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙම උගන්වනවා. ළමුන් 3000ක විතර විශාල සංඛ්‍යාවක් අපිට තිබෙනවා අධ්‍යන දෙපාර්තමේන්තු 11ක්. භූගෝල විද්‍යා දෙපාර්තමේන්තු, ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තු, සමාජ විද්‍යා දෙපාර්තමේන්තු වශයෙන් අධ්‍යන දෙපාර්තමේන්තු 11ක් තිබෙනවා. විශාල විශාල පුළුල් පරාසයක් තුල අධ්‍යන කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම අපිට තියෙනවා ඒකක 5ක් සහ සෙන්ටර්ස් 5ක් සහ අපිට තියෙනවා එක ඉන්ස්ටිටියුට් එකක්. අපි විශේෂයෙන්ම මේ භාෂාව පැත්ත උගන්වන්න හුඟක් කටයුතු කරනවා. අපේ සිංහල දෙපාර්තමේන්තුව, අපේ ජර්නලිසම් දෙපාර්තමේන්තුව, ඒ වගේම ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව විවිධ ආචාර්ය නැත්නම් උසස් අධ්‍යාපනය ලැබපු විවිධ පැතිවලින් අධ්‍යාපනය ලැබපු මේ ආචාර්යවරු අපේ ළමයින්ට මේ උපාධි දෙකක් ලබා දෙනවා. පළවෙනි උපාධිය තමයි අපි කියන මේ වසර 3ක උපාධිය. ඒ වගේම අපි තවත් උපාධිය දෙනවා වසර 4ක. අපි මේක විශේෂ උපාධිය කියලා මුල් කාලේ කිව්වේ වසර 4ක උපාධියක්. මෙවැනි උපාධි දෙකක් පීඨය තුල ලබා දෙනවා. ඒ වගේම අපි තිබෙනවා මේ පෝස්ට් ග්‍රැජුවෙට්. එහෙම නැත්නම් අපි කියනවා මේ පළමු උපාධියෙන් පස්සේ ශිෂ්‍යයන්ට වෙනත් ඊට ඉහළ මට්ටමේ උපාධියක් ලබා ගන්න අපි අවස්ථාව ලබා දෙනවා. ඒ අනුව සමහර වෙලාවට මට හිතෙනවා පීඨය තුල අපි අර වර්ෂයකට ගන්න මේ වර්ෂයේ අපි ගත්තා ශිෂ්‍යෝ 850ක් මාධ්‍ය තුනෙන් මේ 850ටත් වඩා වැඩි කියලා මට හිතෙනවා අර අපේ පෝස්ට් ග්‍රැජුවෙට් ප්‍රෝග්‍රෑම්ස් වල රෙජිස්ටර් වෙලා ඉන්න ළමුන්. ඒ නිසා ඔබට පේනවා අපි දක්වන දායකත්වය ජාතියේ නැත්නම් අධ්‍යාපනයේ ගොඩනැගීම සඳහා අධ්‍යාපනයේ ප්‍රගමණය සඳහා අපේ පීඨය තුලින් විශාල වැඩ කොටසක් කරන බව ඔබට පේනවා. එක විෂයකට සීමා වෙලා නැහැ. එහෙම නැත්නම් එක මාධ්‍යයකට සීමා වෙලා නැහැ. එන අනු ඔබට පේනවා අපි විවිධ පැතිකඩයන් ඔස්සේ අපි සමහර වෙලාවට අපේ විවිධ
විදේශීය රටවලින් එන අය දේශන පවත්වනවා. ඒ වගේම අපි අපේ සමහර වෙලාවට කොන්ෆරන්සස් පවත්වනවා. ළමයින්ගේ ළමයින්ගේ ඔය අපි හැමදාම කියන්නේ මේ soft skills. ළමයින්ගේ තිබෙන සමහර මේ අපි ඔය අධ්‍යන නැත පොතපතෙන්ම ලබා දෙන දැනුමට අමතරව අපි ක්ෂේත්‍රීය චාරිකා දැන් ඔබ දන්නවා මේ මේ පවතින තත්ත්වයටදී අපි තරමක් පසු බැහැලා හිටියත් පසුගාමි වුණත් නමුත් අපි ඔන්ලයින් ක්‍රමයට හරි සියලුම ශිෂ්‍යන්ට අපි ලබා දී හැකි උපරිම අධ්‍යන කටයුතු ලබා දෙන්න උත්සාහ ගන්නවා. මම මෙහිදී තවත් එක කරුණක් කියන්න කැමතියි. දැන් මේ ළමුන් 3000ක් වගේ සංඛ්‍යාවක් ඉන්නවා කිව්වත් මේ ළමුන් 100ක් විතර ළමුන් 100ක් විතර ඇත්තටම මේ අපේ ආබාධිත ශිෂ්‍යෝ ඉන්නවා. ඉතින් මේක ඉතා බරපතල රාජකාරියක් පීඨයට. ඉතා අපහසුයි. මොකද ඔවුන්ට උගන්වන ක්‍රමවේද අපි හරියට දන්නේ නැහැ. සහ ඔවුන්ට ඔවුන්ගේ අපිට දක්වන ප්‍රතිචාර සමහරට අපි හරියට තීරුම් ගන්න බෑ. නමුත් අපි 100ක් විතර ළමයි අරගෙන අපි ඔවුන්ට ඒ ළමුන් 100ටත් අපි සලකන්නේ අනිත් ළමයිට වගේමයි. ඉතින් ඔවුන්වත් අර අධ්‍යාපන මට්ටමින් ඉහළට ගන්න අපි කළ හැකි උපරිම දායකත්වය ලබා දෙනවා. ඒ අනුව අපි වෙනම සෙන්ට් එකක් සෙඩ්රෙප් කියලා වෙනම සෙන්ට් එකක් හදලා තියෙනවා. ඒ සෙන්ට් එක හරහා අපිට ඉන්න ඉතාමත්ම සීමිත ඔවුන්ට උගන්වන්න පුළුවන් ඉතාමත්ම සීමිත ගුරුවරු පාවිච්චි කරලා අපි කොහොම හරි ඔවුන්ට ඉතාමත්ම හොඳ අධ්‍යාපන කටයුත්තක් අධ්‍යාපන තත්ත්වයක් ලබා දෙන කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව මේ අපේ පීඨය ඉතා පුළුල්ලු පැතිරිච්ච වෘක්ෂයක් වගේ තමයි අද අතුපතර ගිහිල්ලා ඒක ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ අනුව රට තුල විවිධ ආයතන සමග බද්ධ වෙලා විදේශීය පර්යේෂණ කරන සමීක්ෂණ කරන ආයතන සමග බද්ධ වෙලා රටට ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දීමට කටයුතු කරමින් ඉන්නවා.